අක්තොම්බර් මාසේ විසි අටවනිදා පස්වරුවේ මාතර තියගොඩ ප්‍රදේශවාසීන් කම්පා කළ පුවතක් වාර්තා විය ඒ පොලස් නිලධාරියකු තැබූ වැඩි පහරකින් දාහතරහැවරදි පාසල් සිස්ුවකු තුवाල ලැබීමයි. තියහකොඩ පොලිස් වස මේ මිදල්ලවල කටුවන තුඩුව ගම්මානේ මේ සිද්ධිය විය මාතර තුඩාව සුධර්මාරාම විහාරස්ථානයේ සමාධි පුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ පෙරහර මංගල්ලයේ යදී තිබූ නේ එකුත් විසි නමවැනිදායි මෙහි කාවඩි සඳහාදා අවස්ථාවක් ලබාදී තිබෙන මොනර පෙ විදාගනිමින් සිදුකරන කාවඩි රංගනය පෙරහැරට අූර්වාත්වයක් එක්කරනු ඇතැයි සංවිදායකයෝ විශ්වාස කළහ. මිතෙල්ලවල තරුණු පිරිසක්දට සූදා නම් වූහ. මේදිනවල මුනරුන්ගේ නම් මේ ප්‍රදේශයට අඩුවක් නැත. මිතෙල්ලබල විහාරස්ථානය අවටද මොනරුන්ට කදිමවාසස්ථානයකි. මේකමේ පදිංචි හරිෂ්ණමැති තරුණ ඇතුළූ පිරිස ශ්‍රීවිලයගෙනගේ කාවඩිවලට ඔදාගන්නට මොනරු පිහාටු සොයානට පිටත් වූ. ඔහු මොනර පිහාටු රැගෙන ශ්‍රීවිලයෙන් නවත පිටත් වූහ. තමන් උුපස පොලිසියෙන් එන වග කවන්ඩ නොදනුනද පොලිසියේ පිරිසක්ද හරිශ්ලා කමන් කල ත්‍රීවිලයා අසල්ටම පැමිණියෝය. එක් නිලතාරයකු හැර අනෙක්කල් පැමිනිසිටියේ සිවිල් ඇැඳමින්ය. උප පරික්ෂකවරයා අත පිස්තෝලයක් තිබෙන. ඒ අතටගත් උපොලස් පරික්ෂකවරයා හරිෂ් දෙසට ගෙනියාවේ එල්ල කරමින් උඹ මොකද කියන්නකයා ප්‍රශ්න කළේය. එකවරම නොසිතෝලෙස පිස්තෝලය ක්‍රියාත්මක විය. මිතෙල්ලවල කටුවන තුඩුවගමම වෙඩිශක්්දයෙන් දෙෙදරාගියේය. මේවනවිට කම්මානයේ බොෝ දෙෙනක මාතර ති. කොඩ පාරේ පිහිටා ඇති මිදෙල්ලවල පන්සලේ පින්කමට යාමට සූදානම් වී සිටියෝය. කටුවන තුඩුව ගමේ කුමරයායට මයිම්ව තිබන අතුරුමාර්ගෙන් අවතාතිබන ත්‍රීරෝත රද දෙකක් කසල සිද වූ යම් සිද්ධියකති. කිසිවකුහට පොලිසියෙන් වෙඩිතබා ඇතයි ගමේ පිලිසට තැනගැනීමට එතරම් වේලාවක් ගත වූයේ නැත. හරි්පුතාට පොලිසියෙන් බෙඩිතිල යන ආරංචය කමපුරාම පැතිරගිය ෂණයකිනි. එහි සිට කිලෝමීටර් භාගයක් කඇතින් මායෙන වත්තේ හරිෂ්ගේ පවුලයායටද මෙම අරංචිය ලැබුණ ොලිස් නිලැදුමකින් සැරසුණු පුද කලෙ को ම ස්ථානයේ සිටී නිසා වැඩි තැබීම සද වී තිබෙන්නේ පොලීසිियाතින් බව වට වී සිටින පිරිස තේරුම් ගත්තය. හරෂ් සමග සිට අනෙකායිද වයසෞරදු හතර පහළව තාසයන වයස්කාන්ඩ වල දරුව්‍ය වැඩි වැදුණ හරීෂගේ ले පාර පුराම දක්න ලැබුණ එම්ම ේමතම හරීෂ් වැටී සිටියේ ඔහුගේ හිසට බරපතල්ලෙස තුवाර සිදුව තිබුණ. තියහකට පොලீසි නිලදධරීන් පැමින සිට 3ර ෝධරतेයෙන්ම හරීෂ් සවාගේන මාතර මහර හල්දක ඒන ඒ පසුපසින්ම හරීෂකෙන් ඥාතීන් මිතුරන් සහ ප්‍රදේශවාසන්ද වාහනයක නග මාතර රෝහල කරා පැමිනියෝය. මෙහිදී පොලීසිය තැඩි දෝෂාරෝපනයට ලක්විය. හරේෂ් මාතර මහරෝහලයේදී මූලික ප්‍රතිකාර සදුකර වහම කරාපිටේ රෝහල්ට මාරුකර ඇවන ලති. හරේෂ්ගේ මොවන එම්MPී දම්මිකා මල්කාන්ති මහත්මිය මෙසේ කීවාය. පොලීසියෙන් වැඩිතිලතින්න මගේ බාල දරුවට. මට ළමයි හය දෙනෙකින්නවා. පුතායි ස්කෝලෑර්ලාව තුනට විතර. තුඩාව පසේෙහැ තු. ඇතුළු යහළුව සෝදානම් වුණ. පුතා ස්කෝල ගිහිල්ල ඇවිල්ල තාත්තගෙන් යිසිකල ඉල්ලවා මොනර පිල් කියන්නේයන්න කියලා තාත්ත වැඩකටයන්න තියෙන නිසා බයිස්කලේ දෙන්න බැහැකිව්වා. ඒ පාර පුතා හාමම් පයින්යන්නම් කියලා ගිහිල්ලතා මයි අර කට්ටියක ත්‍රීවිල්ලකේ ගිහින් තියෙන්නේ අපේ කෙතරෆිල්ල එකක් නෙවෙේ ඒක. මගේ තරුවට සාධාරණය ඉට්ටු කර දෙන්න. මගේ අසරන පුතාට සිෙද්දවුන දේට සාධාර්ණයයක් ිෂ්ට වෙන්න ඕන. ඒ වගේම මගේ දරුවගේ ජීවිතේ බේරෙන්න්න ඕනේ. වෙඩිල්ලක් පත්වනා කියලා කියන්න අර දරුව කියනව ලියද අරගෙන තමයි වැඩි තිබ්බ කියලා. නිකම් පත්වනානම් ඔළුවට පත්තු වෙන්න විදිහක් නෑනේ. දරුව එලියට ඇදල තමයි අරගෙන තියෙන්නේ මම අද දැකක් කකුල සේරීම් තියෙනවා. කලින් තිබුණ නැහැ මෙතන මොනවාහරි ප්‍රශ්නයක් තියෙනවා. අර ්‍රයිවර් පුතාත් තිද්ධිම තමයි මෙහෙම වෙලා තියෙන්නේ මගේ තරුවට විතරක් මොකක්ද මේ වඋනේ. ඔය වෙඩිතිපු නිලධාරිය කෞද කියලවත් අපි දන්න නැහැ. ඔය සිද්ධියෙන් පස්ස තමයි දන්නේ කවුද කියලා. මම කියන්නේ මගේ දරුවර වෙච්චා අසාධාරණයට නිලධර වෙනුවෙන් නීතියක් ක්‍රියාත්ම කරන්න කියලා මේ තේකරපු නිලධාරයටඋ පරිම දනුවම් ලබා දෙන්න ඕන්නේේ අපි ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් මහත්්‍යයක් කුලේ වැඩක් කරලා තමයි අපි ජීවත් කරන්නේ ගෙතරට අවහම පේනවා අප ඉන්න හැටියයි ඇය පැවසවාය ගිෙනියවයා කතදන්න කුමනහෝන් ඉලධාරියකුට පවතින නීතිමය හෝ ෆිනමෙන් රාමෝත එහායමින් සිදුකනලද ෙඩි ැබීම සැබවින්ම පොලිස් දෙපාර්තුමේන්තුවට කලු පැල්ලමක්ෙක්කර ඇත්තේය වෙඩිතැබීමේ සිද්ධිය සිදුවී හෝරාවක් කියන්නටමත්තේෙන් හරි ශුවවෙන් සාධරණය ඉල්ලා ගම්වාසින් තිය ගොඩ පොලීසිය වෙත පැමිණියෝය ජනතාවට පොලීසිට ඇතුළොවීමට ඉඩ නොදෙන්න්නට හෙසිට නිලධාරීින්ට නොහැකි විය. දුක්ක වේදනාව කේන්තිය පිටකීමට කීපදෙනක පියවරගත්තේ පොලීසියේ චීපරතයට ද අලා බානිසිදු කරමින් පෑත් එකකට අසන්න කාලයක් ජනතාව පොලීසිය තුළ රැඳීසිටියයේ හරීෂ්වෙන්ෙන් සාධාරණයේ ටුකළේතු බව පවසමින් දුණු පලාාත්ාර චේෂ්ට නියෝජ පොලිස්පති නීතිීඥා අජි ්‍රෝහන තියකොඩ පොලීසිට පැමිණීම එතෙ කෙහි ඇෙද ි රේෂ්කෙන් ඥාතීන්ට යම් සහනදායි පිළිතුරක් ලැබින. මේ සිද්‍යයෙන් තුවාලෙ ලබා තිබෙන්නේ පහලො සැවරදි පාසල් ශිෂ්‍යයේ. මේ සිද්‍යය පිළිබඳව අපි විශේෂ විමාර්ශනයක් සිදු කරනවා. කිසිසත් මේ සෑමානයේ සිද්ධියක් විදිට අපි සලකන්නෙ නැහැ. ඒ නිසාවාහම ක්‍රියාත්මක වන පරිදි ඒ සිද්්‍යියට අදාලු පොපොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කිරීම සිදු කලා. ඒ වගේම හු අත් අඩංගුවට ගත්තා හු හෙටදින අපි අධිකරණට දිරිපත්කිරීමට කටයතු කරනවා. ඔහුට එරෙහිව සියලුම ක්‍රාමාර්ග කැනීමට බලා. பொො වෙනවා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවල මේ සම්බන්ධව සියලුම සාක්ෂි සටහන් කරගෙන පීක්ෂණ පවත්වනවා මේ සිදධිය සම්බන්ධයෙන් पूර්ණ විමාශනයක් से දුකිරීමට අපි බලාපොරොත්තු වනබවාජි ්‍රෝහණ අවධාර්ණය කළය දැනටමත් මේ සිදධිය සම්බන්ධයෙන් மாතර කොට්ட்டාශ අපරාධ විමාර්නාංශයමමා ගින් සැකපිට අත්த்த ගොට ගු ැබූ උපොලිස් පරික්ෂක सुනිල්කමගේ නැමැත්තා ලැබන හතරව නිදාදක්වා රක්ෂි බන්ධනාගාරගත කිීමට மாතර ප්‍රධන මහස්ත්‍රා ඉසුරන් තිකුමාර නියෝග කළය එසේ මහු වැඩතාහනම්කඩ ලක්කර ඇත්තේ මේ අතර මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කායාල නිලධාරීද පැමිණ වෙනමම පීක්ෂණයක් පවත්වනු ලබයි. හරීෂ් හන්සක දේශාන් තවමත් කරපිටිය මහරෝහලේ දරිසත්කාරය එකගේ සිහිසුන්ව ප්‍රතිකාර ලබමින් සිටි. ඔහුගේ හිසේ අභ්‍යන්තරට සිදුවී ඇති හානිය බරපතලය. හරීෂ්ට ක්මන්ස්ුවයල් ැබේවා කියන්න හැමෝගේකම ප්‍රාර්ථනයයි